අපි පෙරේදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සාකච්ඡාවක් පවත්වලා අපි තීන්දුව කරා මේ විශ්වාස භංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාගේ ඡන්දය පාවිච්චි කරා. අපි ඡන්දේ දෙනවා රටේ ජනතාව නැත්තම් අපිට මොන හරි කියයිනේ මේ ඡන්දේ දුන්නේ නැහැ කියලා. විශ්වාස භංගේ කිසි ප්‍රායෝගික වැඩපිළිවෙළක් නැතුව පොතේ තියෙනවානේ විශ්වාස භංග කියලා එක. ඒ පොතේ තියෙන විශ්වාස භංගේ ඇවිල්ලා තියෙන හැබැයි හිතේ නැහැ ආණ්ඩුවට. මම දන්න විදිහට දැන් එක්සත් ජාතික පක්ෂය දැනටමත් පෝස්ටර් එකක් print කරන්න ලෑස්ති කරලා තියෙනවා. හෙට දවසේ අලවන්. ආණ්ඩුව නම් ලෑස්ති වෙනවා මේක ඒගොල්ලන්ගේ පැත්තට වාසිය අරගෙන ඉදිරියේදී ශක්තිමත් වෙන සමරන. මන්ත්‍රීතුමා ඔබතුමා කියන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රමාණය කීයද තියෙන්නේ? අපේ 22 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කටයුතු කරන එයින් 18 දිනේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු කටයුතු වලදී ඍජුවම දායක වෙන 18 දිනේ. දුමින්ද දිසානායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා. එතුමා අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවටත් එනවා. අතර මෙතුමා අසනීපතත්වයෙන් ඉන්නේ. මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහය දෙන්නයි බල කරමින් මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් EPRLF නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලයේ නිවස ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. රජය බේරගන්න හුඟක් අවස්ථාවලදී දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඡන්දය භාවිත කළා. ඒ හින්දා අද පැවැත්වෙන ඡන්දයේදී එයාලා පක්ෂව කටයුතු කරන්න හොඳ නැහැ. කොන්දේසියක් එක්ක ඡන්දය දෙන්න ඕනි කියලයි අපි කියන්නේ. මේ අතර උතුරේ තවත් දේශපාලනඥයින්ද විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. අරසංගම් ආණ්ඩුව දෙමළ නායකින්ව රැවැට්ටුවේ නැහැ. දෙමළ නායකින් දෙමළ ජනතාව රැවැට්ටුවෙත් නැහැ. දෙපිරිසම අපි රැවැට්ටුවා. දෙමළ මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට කොයි පක්ෂේ වුණත් දෙමළ නායකව විශ්වාස භංගයේදී කටයුතු කරන්න ඕනේ. අවුරුදු 4ක් අපිව රැවැට්ටුවා. යුද්ධෙහිඳ නැති වුණු ෆැක්ටරි නැවත හැදුවේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේගේ විශ්වාස භංග යෝජනාවට පක්ෂෙන් ඡන්ද දෙන්න ඕනේ කියලා අදහස් තිබුණොත්, හැබැයි මේ දේශපාලන සරකරුවෝ ඉන්නවා, ඵලයෙන් අතුරු ඡායගේ ප්‍රශ්න, ඒ වගේ ගොඩාක් ප්‍රශ්නයටත් මොන හරි පොඩි පොඩි ලැබෙන්න ඉඩ තියෙනවා කියලා බලාපොරොත්තු ඉන්න අයටත් අපි මේ විරෝධයෙන් දෙන්න නැතුව අපි මේක සාවෙන්න නොකරලා ඉන්න ඕනේ කියලා අපි ඉල්ලීම කරන්න ඕනේ. මගේ විශ්වාසය ඇක්සිස්.